ඔබ මේ පරිසරයේ කොටසක්. මේ කලබලකාරී ජීවිතයේ ගොඩක් දුරට ඔබට ඒක අමතක වෙලා ඇති. අන්තිමට ඔබ බීච් එක දැක්කේ කවදද? ඔබ සත්තුන් දැකලා කුරුළු දැකලා අන්න ලස්සනයි කියලා කිව්වේ කවදද? එහෙම නෙමෙයි නම් ඔබට රාජකාරී වැඩි හන්දා ඔබගේ මානසික ස්ථාවරය එක්තරා මට්ටමට නැතුව ඇති. ඔබ දන්නවද මේ කොළපාට විවිධ මල්වල තියෙන පාට අර අහසේ නිල් පාට දැක්කහම අපේ මොලේ තියෙන ස්ට්‍රෙස් එක මේ ડિප්‍රෙෂන් එක අඩු වෙලා යනවා කියලා. ඔබ දන්නවද උදේට මේ අවුවේ ඉරව්ව වැටෙන්න අපි ගියා නම් අපේ සෙරටොනින් වැඩි වෙලා අපේ ડિප්‍රෙෂන් එක අඩු වෙනවා කියලා. ඒ හන්දා මතක තියාගන්න ඔබේ මේ ඔබ මේ පරිසරයේ කොටසක්. ඒකට වෙලාව වෙන් කරගෙන අපි පරිසරයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්තොත් මානසික මට්ටම හොඳ විදියට හැදිලා ලෙඩ අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මේ නවීන ලෝකේ අපි කරලා තියෙන්නේ මේ සබදාහමේ විනාශ කරලායි අපි ජීවත් වෙන්න බලන්නේ. බලන්න අපි ප්ලාස්ටික් බෝතල් හැමතැනම විසි කරනවානේ. ඒ ජලයට ඒ ප්ලාස්ටික් ඇතුල් වෙනවා. දැන් ඔක්සිජන් හොඳ නැහැ. අපේ ෆැක්ටරිස් වැඩි වෙලා අපි හැමතැනම ගස් කොළවල් පුච්චනකොට මේ අපිට ඔක්සිජන් උනත් හරියට පිරිසිදු වෙන්නේ නැහැ. අපිට අපේ ජීවිතයේ අපි පරිසරය ගැන හිතන්නේ අපේ සර්වයිවල් එකට විතරක් නෙමෙයි. සබදාහමයට අපි ආදරය කෙරුවොත් අපේ ජීවිතයට ඒක වටිනාකම කොටසක් වෙනවා. ඒ විදියට ජීවත් වෙන්න පටන් ගත්තොත් මේ විශ්වයත් එක්ක සබදාහමයත් එක්ක අපි එක් විදියට ජීවත් වෙන්න පටන් ගත්තොත් අපිට දීර්ඝායුෂ ලැබෙනවා.